ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ලකි බ්ලොග්ස් YouTube channel එකට. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පැත්තෙන් තියෙන bell icon එකක් tick කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් ඔයාලා ළඟටම එතකොට ගෙන්න ගන්න පුළුවන්. එහෙමනම් අපි යමු දැන් වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ මෝටර ඉතිහාසයේ මුල සිට වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එක රොටර එන්ජින් පිළිබඳව. වැන්කල් එන්ජිම එහෙම නැත්නම් රොටරි එන්ජිම ෆීලික්ස් වැන්කල් කියන ජර්මන් ජාතික විද්‍යාඥයා 1951 දී සොයාගත් බ්‍රමක වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජිමක් දෙපහර හා සිව්පහර එන්ජින් වල මෙන් පිස්ටන් මේකේ භාවිතා කරන්නේ නැහැ පිස්ටන් මගින් කරන කාර්යය සිදු කරන්නේ බ්‍රමකයේ ලෙසින් හඳුන්වන උපාංගයක් විසින් අපි දැන් බලමු රොටරි එන්ජින් එකක කොටස් මොනවද කියලා ෆ්‍රන්ට් ප්ලේට් එක රියර් ප්ලේට් එක රොටරි හවුසින් එක රොටර්ස් eccentric shaft, spark plugs, intake exhaust ports, එවැගේම stationary pinion gear එක බලා ගන්න පුළුවන්. රොටර එකක හැඩය වෘත්තචාප 3කින් හැදුණු ත්‍රිකෝණයකට සමාන හැඩයක් තමයි තියෙන්නේ. මෙන්න මේ රොටර එක රොටර් හවුසින් එකේ තියෙන ඕවලාකාර හැඩයෙන් යුත් කොටස තුල තමයි තියෙන්නේ. රොටර් හවුසින් එකේ මේ හැඩය වාර්තුලිකාභය කියලා තමයි හඳුන්වන්නේ. රොටර්ස් ස්ටේෂනරි පීනියන් ගියර් එකකින් එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. සාමාන්‍ය එන්ජින් එකක ක්‍රැන්ක් ෂාෆ්ට් එකෙන් කරන කාර්යය තමයි මෙන්න මේ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකෙන් කරන්නේ. පිස්ටන් තියෙන එන්ජින් වගේ මෙන්න මේ රොටරි එන්ජින් වල වැල්ව්ස් පවතින්නේ නැහැ. රොටර එකෙන් තමයි පෝට්ස් විවෘත වීම වැසීම සිදු කරන්නේ. එන්ජින් ධාරිතාවය වැඩි කර ගැනීම සඳහා මෙන්න මේ රොටර් වල පැති මුහුණත් තුන කුහර කපලා තියෙනවා. ඒ වගේම චලිතය සමතුලිතය කර කරගන්න රොටර්ස් වල ඉදිරිපස හා පිටුපස මුහුණත් වල කුහර කපා තියෙනවා දකින්න පුළුවන්. මේ රොටර් එන්ජින් උත් සාමාන්‍ය 4 ස්ට්‍රෝක් ඕටෝ සර්කල් එකකට තමයි වැඩ කරන්නේ. රොටර් එකේ තියෙන තුඩු තුනෙන් රොටර් හා රොටර් හවුසින් අතර දහන කුටීර තුනක් සාදනවා. එක් තුඩක් ඉන්ලට් පෝට් වසා ගන්නවත් සමගම ඇතුළු කරගත් ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩණය වීම ආරම්භ වෙනවා. සම්පීඩණය අවසානයේදී ස්පාර්ක් ප්ලග් මගින් ලබා දෙන පුලිඟුවෙන් ඉන්ධන වාත දහනය වීම නිසා හවුසින් එක පීඩනය හා උෂ්ණත්වය ඉහළ යනවා. මෙන්න මේ දහනය වූ වායුව රොටර එක තල්ලු කරගෙන ප්‍රසාරණය වෙලා එක්සෝස් පෝට් හරහා පිට වෙලා යනවා. මේ රොටරි එන්ජින් වල ස්පාර්ක් ප්ලග් දෙකක් දකින්න පුළුවන්. ඒ මෙම එන්ජින් වල දහන කුටීරය දිගින් වැඩි. ඒ නිසා රොටර එක ඉතා වේගයෙන් කැරකෙද්දී වායු මිශ්‍රණයත් පොඩි වේලාවකදී වැඩි දුරක් ගමන් කරනවා. අන්න ඒ පොඩි වේලාවේදී සම්පූර්ණ ඉන්ධන වාත මිශ්‍රණයම දහනය කරන්න තනි ස්පාර්ක් ප්ලග් එකකට කරන්න බෑ. අන්න ඒ හේතුව නිසා තමයි මේ එන්ජින් වල රොටර් හවුසින් එකක ස්පාර්ක් ප්ලග් දෙකක් දාලා තියෙන්නේ. එක්සෝස් පෝට් වැසී යාමත් සමගම ආපසු දහන චක්‍රයක් නැවත පටන් ගන්නවා. එක රොටර් එකක මේ විදියට දහන කුටීර තුනක් තියෙනවා. මෙන්න මේ දහන කුටීර තුන පිස්ටන් සහිත එන්ජිමක නම් වෙන් වෙන්ව තියෙන පිස්ටන් තුනකට සමාන කරන්න පුළුවන්. ඒ නිසා රොටර් එකක කැරකෙන එක වටයක්කට පවර් ස්ට්‍රෝක් තුනක් සිදු වෙනවා. 4 ස්ට්‍රෝක් පිස්ටන් සහිත එන්ජිමක නම් ක්‍රැන්ක් ෂාෆ්ට් එක එක වටයක් කැරකිනකොට පවර් ස්ට්‍රෝක් තුනක් ලබා ගන්න පිස්ටන් තුනක් අවශ්‍ය වෙනවා. මේ නිසා එක රොටර එකක් සහිත රොටර එන්ජිමක් පිස්ටන් තුනක් සහිත පිස්ටන් එන්ජිමකට සමාන වෙනවා. අපි දැන් බලමු වැන්කල් එන්ජිමක තියෙන වාසි මොනවද කියලා. පළවෙනි එක තමයි සරල බව. සාමාන්‍ය පිස්ටන් සහිත සිව්පහර හෝ දෙපහර එන්ජිමක් එක්ක බලනකොට මේකේ තියෙන සරලම සරල ක්‍රියාවලිය. දෙවනි වාසිය තමයි සුමටව ක්‍රියා කිරීම. පිස්ටන් වල තියෙන රේඛීය චලිතයක් නිසා එන්ජිමේ ගැස්මක් ඇතිවීම සාමාන්‍යයි. ඒත් මේ රොටරි එන්ජිමක තියෙන්නේ බ්‍රමකයක් නිසා ඒකේ ඉහළ පහළ චලිතයක් නැහැ. ඒ නිසා මේ එන්ජින් සුමටව ක්‍රියා කරන කම්පනය අඩු එන්ජින් වෙනවා. ප්‍රමාණයෙන් කුඩා වීමත් මේ එන්ජින් වල තියෙන වාසියක්. ප්‍රමාණයෙන් කුඩා ඒ වගේම බලයෙන් වැඩි එන්ජින් ඉපදවන්න තමයි මෝටර අත නිෂ්පාදනය කරන ආයතන හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒ එන්ජිමට යන ඉඩ කඩ අවම කරලා වැඩි ඉඩක් මගින්ට හෝ භාණ්ඩ ප්‍රවාහනය කරන්න ලබා දෙන්න තමයි. මෙන්න මේ වැන්කල් එන්ජින් වල පිස්ටන් භාවිතයක් නොමැති නිසා පිස්ටන් එන්ජින් එක බලනකොට ප්‍රමාණය ගොඩක් කුඩා වෙනවා. රොටරි එන්ජිමක තියෙන වාසි විදියට හතරවෙනියට මම තෝරගන්නේ වැඩි බලයක් සහිත වීම. සිව්පහර පිස්ටන් එන්ජිමක එක් සිලින්ඩරයක බලපහරක් සිදු කරන්න නම් ක්‍රැන්ක් ෂාෆ්ට් එක වට දෙකක් කරගෙන යනවා. ඒ වගේම දෙපහර එන්ජිමක නම් එක් වටයකදී ලැබෙන්නේ එක් බලපහරක් පමණයි. නමුත් රොටර එන්ජිමක එක් වටයක් අවසානයේදී බලපහරවල් තුනක් ලබා දීම සිදු වෙනවා.
එසේම වැන්කල් එන්ජිමක තනි භ්‍රමකයක් සහිතව එන්ජින් නිපදවන්නේ නැහැ. අවම වශයෙන් භ්‍රමක දෙකක් සහිතව තමයි නිපදවන්නේ. එහෙම බලනකොට භ්‍රමක දෙකක් කියන්නේ රොටරි එන්ජින් එකක එක් වටයකට එක් භ්‍රමකයක පහර ගණනෙන් දෙගුණයක්. ඒ කියන්නේ බල පහරවල් 6ක් ලැබෙනවා. ඔයාලා දකින මෝටර රථවල ගොඩාක්ම තියෙන්නේ පිස්ටන් සහිත එන්ජින්. වැන්කල් එන්ජින් තියෙන මෝටර රථ දකින්න හම්බෙන්නේ ගොඩාක්ම අඩුවෙන්. අපි ඊළඟට බලමු වැන්කල් එන්ජිමක තියෙන අවාසි මොනවද කියලා. පළවෙනි අවාසිය තමයි කුටීර අතර මුද්‍රා තැවීම නිසියාකාරයට ඉටු නොවීම. මෙන්න මේ රොටරි එන්ජින් වල තියෙන ලොකුම අවාසිය තමයි භ්‍රමකයේ තුඩු අතරින් කුටීර අතරේ ඉන්ධන වායු මිශ්‍රණය හෝ දහනය වූ වායු ආදිය මිශ්‍ර වීම. දෙවැනි අවාසිය තමයි මන්දගාමී දහනය. රොටරි එන්ජින් වල දහන කුටීරය විදියට ලැබෙන්නේ දිගටි හා පටු ඒ වගේම චලනය වෙන කුටීරයක්. මේ නිසා දහනය සිද්ධ වෙන්නේ හෙමින්. මේක මගහරවා ගන්න ස්පාර්ක් ප්ලග් දෙකක් යෙදුවත් පිස්ටන් තියෙන එන්ජිමක් එක්ක බලනකොට දහනය මන්දගාමී. අන්න ඒ හේතුව නිසා නොදැවුණු වාතය පිටවීම මේ එන්ජින් වල දකින්න පුළුවන්. අධික ඉන්ධන පරිභෝජනයත් මේ එන්ජින් වල තියෙන ලොකු අවාසියක්. ඔයාලා මම අපි හැමෝම වාහනයක් ගන්නකොට බලන්නේ ඉන්ධන ලීටර එකකට කොච්චර වගේ දුරක් ධාවනය කරන්න පුළුවන්ද කියන එකනේ. මම ඉස්සෙල්ලා කියපු අවාසි දෙකෙන්ම සිද්ධ වෙන්නේ අධිකව ඉන්ධන නාස්තිවීමත් අධිකව ඉන්ධන පරිභෝජනය කිරීමත්. මෝටර රථ විශ්ලේෂකයන් පරීක්ෂකවරුන් ගොඩක් දෙනා නිකුත් කරලා තියෙන වාර්තාවලට අනුව වැන්කල් එන්ජින් වල ඉන්ධන අධි පරිභෝජනයක් තමයි තියෙන්නේ. ඒ කොහොම වුණත් වැන්කල් එන්ජින් සාමාන්‍ය මෝටර රථවලට, රේසින් වර්ගයේ මෝටර රථවලට, බයික් වලට, සැහැල්ලු ගුවන් යානාවලට, ගෝකාට් රථවලට වගේම බෝට්ටු හා යාන්ත්‍රික ක්‍රියත්වලටත් භාවිතා කරලා තියෙනවා. වැන්කල් එන්ජින් මෝටර රථ නිෂ්පාදනයට වැඩිපුරම යොදාගන්නේ මැස්ඩ සමාගම. විවිධ මාදිලි වලින් මෝටර රථ විශාල ප්‍රමාණයක් මැස්ඩ සමාගම වැන්කල් එන්ජින් යොදාගෙන නිපදවලා වෙළඳපොළට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඔයාලාද මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, දැනුම ෂෙයා කරගන්න, මගේ වීඩියෝ එක ෂෙයා කරන්න, මගේ වීඩියෝ එක ගැන හොඳ නරක පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා.